හයවන කොටස ගුරුවරයාට ප්‍රශ්න අචාන් චාහිමියන්ගේ උපදෙස් ලබා ගැනීම පිණිස ඇති ක්‍රමයන්ගෙන් බොහෝ සතුට එළවෙන එක් ක්‍රමයක් නම් ආශ්‍රමයේ භික්ෂූන් සඳහාත් නොකැඩී ගලා එන ආගන්තුක ගිහි වැළ වෙනුවෙනුත් උන්වහන්සේ ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන විට උන්වහන්සේගේම කුටියේ හිඳගෙන ඒවාට සවන් දී සිටීමයි. මෙවැනි පුහුණුවක සර්ව සාධාරණත්වය කෙනෙකුට දැනගත හැකි වන්නේ මෙහිදීය. මන්දයත් සමහර දිනවල පලාතේ ගොවියකු සමග වී අස්වැන්න ගැන පමණක් උන්වහන්සේ කතා බහ කිරීමට හැකිවුවත් ආසියාතිකයන්ගෙන් හා බටහිර ජාතිකයන්ගෙන් කෙනෙකුට අසන්නට ලැබෙන ප්‍රශ්න බොහෝ සෙයින් එක සමාන බැවිනි. සැකය හා බිය ගැනත් හදවත සංසුන් කිරීමේ ක්‍රම ගැනත් සිල්වත් හා භාවනානුයෝගී ජීවිතයක් ගත කිරීමට ඇති හැකියාවන් හා දුෂ්කරතාවයන් ගැනත් ඔවුහු ප්‍රශ්න කරති. පසුගිය වර්ෂයන් තුළදී ඇමරිකානු හා යුරෝපීය ශිෂ්‍යයන් 100ක් 200ක් හෝ ඊටත් වැඩි සංඛ්‍යාවක් බාපොන් ආරාමය හා ඊට අයත් ආශ්‍රමයන්හි භාවනා පුහුණුව සඳහා තායිලන්තයේ ගම්බද කැලෑ ප්‍රදේශ වලට පැමිණ ඇත. ගවේෂකයන් හා සංචාරකයන්, වෛද්‍යවරුන් හා සාමදූත ස්වේච්ඡා භටයන්, මහල්ලන් හා තරුණයන් ඊට අයත් විය. සමහරෙක් සදහටම මහණ වී භික්ෂුවකගේ මාර්ගය තම ජීවිත මාර්ගය කර ගැනීම සඳහා පැමිණ සිටිති. අනිකුත් අය කෙටිකාලින පුහුණුවක් සඳහා නැවතී සිහියෙන් යුතුව සිටීම හෙවත් සතිමත් බව තම ජීවිතවලට සම්බන්ධ කර කටයුතු කිරීම සඳහා ආපසු බටහිර බලා යති. ඉදිරියෙහි දැක්වෙන ප්‍රශ්න සමහරක් 1970 වර්ෂයේ වස්සාන කාලය තුළ බටහිර හා තායි ජාතික භික්‍ෂූන් දෙපිරිසක් විසින් අසන ලදේවාය. අනික් ඒවා බාපොන් අරම දැක ගැනීමට පැමිණ බටහිර ජාතික ශිෂ්‍ය හා ධර්මාචාර්යවරුන් සමූහයකගෙන් ඉතා මෑතකදී උද්ගත වූවේවාය. ඔබ මේ ප්‍රශ්න සඳහා දී ඇති පිළිතුරුවට සාවධානයෙන් සවන් දෙන්නෙහි නම් ඒවා එකිනෙක ඔබේ ජීවිතයේ සඳහා යොදාගත හැකි පුහුණු මාර්ගයක් මෙන්ම විමුක්තිය හුවා දක්වන්නක් බව ඔබට පෙනේ. විමුක්තියේ සදහම් බිජුවට ඒ හැම එකක් තුළම ඇතුළත් වෙයි. එමෙන්ම සැබෑ වූ ප්‍රඥාවේ හා අවබෝධයේ නිදාණය වන හදවත හා මනස ඒවායින් ඔබට පෙන්වුම් කරයි.